අපි දන්නවා සූර්යග්‍රහණයක් සිදුවන්නේ පෘථුවේ සහ සූර්යා මැදින් චන්ද්‍රයා ගමන් කරන විටයි. එවිට චන්ද්‍රයා විසින් පෘථුවියට දිස්වන සූර්යාගේ දර්ශනය අර්ධ ලෙස හෝ පූර්ණ ලෙස අවහිර කරනවා. මතක තබා ගන්න, සූර්යග්‍රහණයක් සිදුවන්නේ නිව් මූන් අවස්ථාවකදී පමණයි. එසේත් නොමැතිනම් මමාවක දිනයකදී පමණයි. තාරකා විද්‍යාවේදී චන්ද්‍රයාගේ එම අවස්ථාව පළමු චන්ද්‍ර කලාව ලෙස හඳුන්වනවා. සූර්යා සහ චන්ද්‍රයා එකම කක්ෂතල දේශාංකයක පිහිටන විට තමයි එය පළමු චන්ද්‍ර කලාපය ලෙස ගණන් ගන්නේ. එහිදී චන්ද්‍රයා දිස් නොවන අතර චන්ද්‍රයා දිස්වෙනවා නම් දිස්වන්නේ චන්ද්‍රයාගේ ඡායාව සූර්යා මතින් දිස්වෙන විට පමණයි. විශේෂයෙන් මතක් කළ යුතුයි, පූර්ණ සූර්යග්‍රහණයක් දිස්වෙන්න නම් චන්ද්‍රයාගේ පූර්ණ සෙවනැල්ලම පෘථුවියේ මතුපිට මත වැටිය යුතු වෙනවා. පෘථුවියේ එක් ස්ථානයකට සෑම මාස 18කටම වරක් පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවද, එම ස්ථානයට නැවත පූර්ණ සූර්යග්‍රහණයක් දිස්වන්නේ වසර 360 සිට 410ක් අතර වූ කාලයක පමණයි. බොහෝ දෙනෙක් මීට පෙර අසා තිබෙන්නේ අර්ධ හෝ පූර්ණ සූර්යග්‍රහණයන් ගැන පමණයි. නමුත් ඔබ මෙවැනි සූර්යග්‍රහණයක් ගැන මින් පෙර දැක හෝ අසා තිබෙනවාද? මේ ඔබ දකින්නේ වලයාකාර සූර්යග්‍රහණයක්. නමුත් මේ අනෙකුත් සූර්යග්‍රහණයන් වගේ නොවෙයි. චන්ද්‍රයාගේ පූර්ණ ඡායාව වටේට ආලෝකමත් වළල්ලක් දිස්වෙන බව ඔබට පෙනෙනවා ඇති. ඇත්තටම මේ සිදුවන්නේ කෙසේද? වලයාකාර සූර්යග්‍රහණයක් සිදුවීමට ප්‍රධාන කරුණු තුනක් සම්පූර්ණ විය යුතුයි. පළමු එක නම් ඒ නිව් මූන් හෝ අමාවක දිනයක් විය යුතුම වෙනවා. දෙවැනි කරුණ නම් පෘථුවිය චන්ද්‍රයා සහ සූර්යා එකිය රේඛාවක පිහිටා තිබීමද අනිවාර්ය වෙනවා. ඔන්න තුන්වැනියට තමයි වැදගත්ම දෙය. එනම් චන්ද්‍රයා පෘථුවියට දුරස්තම ස්ථානයට ආසන්නව සිටිය යුතු වෙනවා. ඉතින් මෙම විශේෂිත පිහිටීම නිසා සිදුවෙන සූර්යග්‍රහණයේදී චන්ද්‍රයාගේ සෙවනැල්ල සම්පූර්ණ සූර්යාම ආවරණය කිරීමට අපොහසත් වෙනවා. එම නිසා චන්ද්‍රයාගේ සෙවනැල්ල සූර්යාගේ මැද කුඩාවට පිහිටීම හේතුවෙන් ආවරණය කිරීමට නොහැකි වූ සූර්යාගේ ඉතුරු කොටස ආලෝකමත් වළල්ලක්සේ අලංකාරවත්ව වටේට දැක ගන්නට පුළුවන්. වලයාකාර කියන වචනේ තේරුම වන්නේ වළල්ලක හැඩය කියන එකයි. වලයාකාර සූර්යග්‍රහණයේ පරිපූර්ණම අවස්ථාව පවතින්නේ ඉතාමත්ම කෙටි කාලයක්. මොකද චන්ද්‍රයා සහ පෘථුවිය කියන්නේ නොනවත්වා චලනය වෙන වස්තුන්. ඒ වගේම එම අවේණික වළල්ල පැහැදිලිවම දැක ගන්න පුළුවන් වන්නේ පෘථුවියේ එක් ස්ථානයකට පමණයි. එම නිසා වලයාකාර සූර්යග්‍රහණයේ කාල සීමාවෙන් වැඩි කාලයක් පුරාවට පෘථුවියේ බොහෝ ස්ථානයන්ට ඒ අර්ධ සූර්යග්‍රහණයක් ලෙස දිස්වෙන බව ඔබට අවබෝධ වෙන්නට ඇති. 2019 දෙසැම්බර් 26 දින මෙවැනිම වලයාකාර සූර්යග්‍රහණයක් සිදුවෙනවා. නොවැම්බර් මාසයේ 11 දින සිදුවෙන බුදු සංක්‍රාන්තිය දැක ගැනීමට ලංකාවේ අපට වාසනාව උදා නොවුනද, දෙසැම්බර් 26 දින වලයාකාර සූර්යග්‍රහණය නම් වඩාත් හොඳින් දැක ගන්නට පුළුවන්. මෙම සටහනෙන් එය ඔබට වඩාත් හොඳින් අවබෝධ වෙන්නට ඇති. Time and Date වෙබ් අඩවයට අනුව ලංකාවේ දකුණු ප්‍රදේශයට වඩා උතුරු ප්‍රදේශයන්ට වලයාකාර සූර්යග්‍රහණයේ පරිපූර්ණ අවස්ථාව දැකගන්නට වාසනාව හිමි වෙනවා. යාපනයේ තමයි වාසනාවන්තම ප්‍රදේශය වන්නේ. නුවර සිට දෙවුන්දර දක්වා වූ දකුණු ප්‍රදේශයට නම් වලයාකාර සූර්යග්‍රහණයේ බොහෝ විට අර්ධ සූර්යග්‍රහණයක් සේදිස් වේවි. දෙසැම්බර් 26 පෙරවරු 8 සිට 11:34 කාලයේදී තමයි සූර්යග්‍රහණය දැකගන්නට අවස්ථාව උදාවන්නේ. ඒ සඳහා නැගෙනහිර සිතිජයේ හොඳින් පෙනෙන උස ස්ථානයක් තෝරගන්න මතක තබා ගන්න. ඒ වගේම සූර්යා දෙස බැලීමේදී ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්නත් මතක තබා ගන්න. එසේනම් තවත් මෙවැනිම අපූරු වීඩියෝවකින් ඔබව හමු වෙනතුරු අපි අදට සමුගන්නවා. ඔබ නොදත් මෙවැනි අපූරු දේවල් දිනපතා දැනගන්න අපිව subscribe කරන්න. කුඩා සීනෝ වෙබ්ව තලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.